සමහර පුද්ගලයන් ඇතැම් විට වැරදි හැසිරීම් වලට වග කියන්න ඕන අය පවා හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවොත් මොකද්ද කරන්න ඕනි කියලා හිතනවා. සේවා ස්ථානයේ නිසදුසු ලෙස හැසිරීම පිළිබඳව ඔබ වැරදිකරුවෙක් බවට පත් වුනොත් එහෙම නැත්නම් චෝදනාවට ලක්වීම නිසා ඔබ කලබලයට සහ කම්පණයට පත් වෙන්න පුළුවන්. තත්ත්වය කුමක් වුණත් ඔබේ හැසිරීම ගැන අහන්න කෙනෙක් ඔබ ළඟට ආවොත් ඔබ සන්සුන්ව සිටීම ඉතාමත් හොඳයි. ඔබේ සන්සුන් බව නැති කර ගැනීම දැනටමත් පවතින නොසන්සුන්කාරී තත්ත්වය අවුලුවනවා වගේම එය කිසිම විටකත් ඔබේ ගැටලුව විසඳා ගන්න උදව් වෙන්නේ නැහැ. ඔබගේ හැසිරීම පිළිබඳව අන් අයගේ ප්‍රතිචාර සඳහා විවෘතව සිටීම වඩාත් වැදගත්. ඔබ ඇතුළු ඔබ වටා සිටින හැම කෙනෙකුගේම ප්‍රයෝජනය සඳහා ඔබේ හැසිරීම වෙනස් කරන්න හැම විටම කැමැත්තෙන් හා සූදානම්ව ඉන්න. ඔබේ හැසිරීම සාධාරණීකරණය කරන්න හරි හේතු දක්වන්න හරි උත්සාහ කරන්නේ නැතුව ඔවුන් කරන චෝදනා හොඳින් තේරුම් අරගෙන ඔවුන්ගෙන් විවෘතව ප්‍රශ්න අහන්න. තමන්ව ආරක්ෂා කරගන්න පෙළඹීමට ප්‍රථමයෙන් ප්‍රතිචාරයට සවන් දෙන්න. ඔබ ඔබේ හැසිරීම පිළිබඳ සාකච්ඡාවක නිරත වෙනවා නම් ඔබ සමග තුන්වෙනි පාර්ශ්වයක් ඉන්න එක හොඳ අදහසක් වෙන්න පුළුවන්. ඔවුන්ට පුළුවන් වේවි ඔබට සහාය ලබා දෙන්න. තත්වය වඩාත් විෂය මූලික විදියට නිරීක්ෂණය කරන්නත් පුළුවන්. වරදට සම්බන්ධ වෙච්ච කෙනාටයි ඔබටයි කෙලින්ම කතා කරන්න බැරි නම් ඒ වෙනුවෙන් අතරමැදියෙක් විදියට ක්‍රියා කරන්න. මූලික චෝදනාව ඉදිරිපත් කරාට පස්සේ පවා ඔබේ ප්‍රතික්‍රියාව ගැන ඔබ සැලකිලිමත් වෙන්න. සෙසු සහායකින් එක්ක ඒ ගැන විවෘතව සාකච්ඡා කිරීමෙන් වළකින්න. මොකද තත්වය පාලනයෙන් බැහැර වුණහම වඩාත් නරක අතට හැරෙන්න පුළුවන් නිසා. ඔබ විශ්වාස කරන කෙනෙක් හෝ සේවක ආධාර උපදේශකයෙක් ඉන්නවනම් ඒ හරහා ඔබේ ගැටලුව විසඳා ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔබ චෝදනාවට විවෘතව ඇහුම්කන් දුන්නට පස්සේ එය අසාධාරණයි කියලා ඔබ විශ්වාස කරනවා නම් ඔබේ ආයතනයේ සුදුසු පුද්ගලයින් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න වග බලා ගන්න. නිවැරදි ප්‍රතික්‍රියා තුළින් ඔබට මඟ පෙන්වීම සඳහා ඔබේ සමාගමේ ප්‍රතිපත්ති වගේම ඔවුන්ගේ ක්‍රියා පටිපාටියන් පිළිබඳව ඔබ ඔබටම හුරු කරගන්න. ඔබේ හැසිරීම පිළිගත නොහැකි බව ඔබට පේනවා නම් ඔබේ හැසිරීම වෙනස් කරන්න ඕනේ කියලා ඔබම තීරණය කරන්න. නොසුදුසු ලෙස සේවා ස්ථානවල හැසිරීම දිගටම කරගෙන යාම එතරම් හොඳ දෙයක් නෙවෙයි. සමහර විට ඒ වෙනුවෙන් විනය ක්‍රියාමාර්ගයන් හෝ වෙනත් ක්‍රියාපටිපාටි සැලකිල්ලට අරගෙන ඔබට ඔබේ රැකියාව අහිමි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ හැසිරීම ඔබම වටහාගෙන ඔබම එය වෙනස් කළ යුතු වෙනවා. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.